ఉత్తమత్కర భారీటి ఎక్దా సమస్య అసూత్రితి మేం గాంత అవిటి పొడ్డక్ జయజాద మహాత్మ్యా దేశపాలన పక్ష వామాంసిక దేశపాలన పక్ష తునక్ తహనం కన నియోగ్యత్ ఎక్కమ తని పుద్యలీకు తీర్ బయట గన్న కేల నియోగ్యత్ కలిత ఈ తని పుద్యలే తమ ప్రిన్స్ గుణసేకర్ మంగితన్ ఈ ජනමත විචාරණේ නඩුවට සම්බන්ධ නිසා. ତୁର ଫ୍ୟାମିଲି କାର୍ଯ୍ୟ විතරක් නෙවෙයි. ଫ୍ୟାମିଲି କାର୍ଯ୍ୟ විතරක් නෙවෙයි. නීතිඥයටත් නීතිඥයටත් තුන අනිත් ප්‍රධාන නීතිඥ ෆිලිස්තයින් බණ්ඩාරනායක එයා තිර බලයට ගන්න සූදානම් වෙන බව ආරංචිලා එයා අවුරුද්ද එයා පැනලා ගිය රටේ. එයා ගිහි ගියා. මම විජේවීර හැංගුණා. මම තිර බලයට අරගෙන මම ගියා. පොලිස් මුලස්ථානේ. ඒ මාස හතරක් මම හිර බාරේ තියාගෙන හිටියා. අභ්‍යාස කෝපස් නඩුවත් කියලා තමයි මම අදිට නිදහස් වුණේ. මට පැමිණිලි කාර්යය අතුරුදහන් වෙනවා මේ නීතිඥ මහතුරු දෙන එක රටින් පැල යනවා අනිත් එක හිරේට ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී මීඩියාදී හොඳ කතාවක් නේදවත් නේ. මාර ලස්සන කතාවක් නේ මේක. මේක කියන්නේ නැහැ නේ ලංකාව කතා කරන්නේ නැහැ නේ මේ කතාව කවදාවත්. नकल विजयवीर नडू की अनुना जिया जावादर जनसमत्ववादी पुर्द्वेच विजयवीर इंपस्से जनसमत्ववादी क्रिया अधिकार नेट गोस पराजय विहेक निसाद रोहन प्रजातंत्रवादी वेडकरमिन लक्ष्य संख्यात निर्धन पंथीय दिनागन्वाट भयानक वो जयवर्धन तोंडमनांडु हलुजूलिय सलसा रोहनगे व्यापारे तहनम कले जयवर्धन सिय बल तन्हाव अवसन कले हलुजूलियट मुआवी जनता विमुक्ति पेरमुन एतुलु वामांचिक पक्ष हातरक तहनम किरीमे हलुजूलिय दी सिद्ध उने आंडुवेम ओनायपाकं अणुव දෙමළ මිනිස්සුන්ට ඉතාමත් නරක විදියට සැලකුවා. ඒ සැලකපුවේ කොච්චරද කියලා යනවා නම් හිරගෙදර හිරකාරයෝ පවා මැරුවා. ඊට පස්සේ ඒකෙන් නවතින්නේ නැතුව කොළඹ පටන් ගත්ත දේ ඈත ගම්මාන කරත් අරගෙන ගියා. තහනම් කරනකොටම අපිට තිබුණු චකිතයක් තිබුණා, කම්පනයක් තිබුණා. නිකරුණේ තහනම් කරයි කියලා. UNP මැරෙන් මෙහෙව් කළු ජූලි සහ ජේ.ආර්. ගේ පක්ෂතානම සමග ප්‍රජාතන්ත්‍රවාදය වනවදිද්දී රෝහණත් වනාන්තරගත වුණා. රෝහණ සහෝදරයා ඇවිල්ලා කියනවා අද නැත්තම් හෙට පක්ෂය තහනම් කරනවා. එහෙම වුණොත් ආරක්ෂා පිළිබඳ මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. මේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ අපි කොමරි ඉන්න වෙන්නේ කැලේ ඉඳිමු. ඊට පොඩි වෙලාවකට පස්සේ ප්‍රවෘත්ති වලින් දෙනවා ජනතා විමුක්ති පෙරමුණ සමාජ පක්ෂය කොමිනිස් පක්ෂය තහනම් කියලා. දැන් ඊට පස්සේ අපි ශනිකෝ සූදානම් වෙන පසුබැසීම සඳහා. දැන් ඇඳුරු යටි ඉගෙන එනකොට ඒ කියන්නේ මිනිස් මිනිහා සත අඳුරන්න බැරි වෙලා වෙනකන් අපි ඒකෙදර හිටියා. රෑ වෙනවා බල බල හිමීමින් අපි පයින්ම තුන් හතර දෙනෙක් එක්ක ආවා. මතකයි රෝහණ සඳර කිව්වා මේ මේ තියන්නේ මේ ජාරිය ආණ්ඩුව කියලා මෙයාට වුණත් අපි මරණ අපි අතර කොට ගත්තොත් මරණවා කියන එක කෙලින්ම අපි එතන අපි ගොඩාක් දුර ගියා යද්දි මට මතකයි සමහර තැන් වල රොන් සහෝදරය ආපස්සට ඇවිල්ලා අපි ගියපු වඩිපාර මම තමයි අන්තිමට ගියේ මට නිතරම කිව්ව නිතර වඩිපාර තියන්න නැතුව එන්න එක් වඩිපාර වැදුනොත් බැල්ලේ වඩිපාර මකන්න කියලා මට මතකයි රොන් සර ඇතර ගියා සමහර තැන් වල පස්සේ හැරිලා බලනකොට මගේ අඩිපාර දැකලා රොන් සහෝදරය ආපහු දුවගෙන ඇවිල්ලා පොළොත් අත්තක් කඩාගෙන අඩිපාර වහනවා ඉක්මනින් දැනකට ගියා අපි මහා විශාල වතුර පිරිච්ච ලොකු ගල් ගහක් මේ පොකුණක් තිබුණා ගල් දෙබොක්කාට යට වෙච්ච අපි එතෙන්ට ගියා මට මතකයි එතෙන්ට ගිහිල්ලා අපි වාඩුණාට පස්සේ තමයි අපිත් එක්ක හිටපු නැති සහෝදරයා කිව්වා සහෝදරයා අපි සහෝදරගේ ආරක්ෂාවට ගේන්න පුළුවන් උපරිම තැනට මේ ගෙනල්ලා තියෙන්නේ කියලා මිනිස් පුළුටක් නැති කිසිම මිනිහෙකුට සහෝදරයා දැන් පේන්නේ නැහැ මෙතන තමයි සහෝදරට ආරක්ෂාවට තියෙන හොඳම තැන කියලා මට මතකයි දවස් මයිතන් කැලේට ඇවිල්ලා අපි දවස් සුමාන දෙහිකට විතර පස්සේ රොණසදර ඩිග්මන්ට වුණා නැවත එළියේ හිටපු සහෝදරුත් එක්ක පක්ෂෙත් එක්ක සම්බන්ධය හදාගන්න පස්සේ සුමාන දෙහිකට හෝ තුනකට පස්සේ මට මතකයි මම තමයි ගියේ එළියට
ඉස්සරලාම රොණ සහෝදරගේ පණිවිඩයක් අරගෙන ගියා. රොණ සහෝදරගේ ලියුපු ලියුමකුත් අරගෙන සුමිත් සහෝදරය හම්බෙන්න ගියා. එතැන් සිට සෝදිසියෙන් සහ උපරිම හැකි ප්‍රමාණයෙන් ඉදිරියට ගෙනියමින් තිබුණු දේශපාලන වැඩකටයුතු ඉන්දීය ආක්‍රමණයත් සමගම ඇවිලී ගියා. 1987 ක්‍රියාත්මක වූ ඉන්දීය ආක්‍රමණයෙන් පසුව ලංකාදීපයත් සයිප්‍රස් දීපය මෙන්ම සදාකාලික බෙදී යයි කම්පාවට පත් වූ රුවන එයට විරුද්ධව නැගී සිටින ලෙස ඈදිවේ. දේශපාලනයේදී අපි අත්දැක දෙයක් තමයි හෙට දකින්න පුළුවන් නුවණක් අදට උරුම වෙච්ච මිනිහෙක්ගේ භූමිකාව. ජාතික පක්ෂයේ නායකත්වයේ විසින් අපේ උදාර මාතෘ භූමිය ඉන්දීය අධිරාජ්‍යවාදයට පාවල දීලා ඉන්දීය ආක්‍රමණකාරී හමුදා කැඳවාගෙන වර්ෂ දෙකක් ගතවන මේ අවස්ථාවේදී අපි ඔබ අමතීමට අදහස් කළේ රටේ වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නයි. අද අපේ පීතෘභූමිය එහි මෑත ඉතිහාසයේ ධර්මතම සමාජ ආර්ථික දේශපාලනමය හා යුද්ධමය අර්බුදයකට මූණ පායති බැරෑරුම් අවස්ථාවකයි. පීතෘභූමියට දැඩි ලෙස ප්‍රේම කරන දේශප්‍රේමීන් වශයෙන් මෙසේ ඔබ ඇමතීමට අප අදහස් කළේ. අපේ පීතෘභූමිය අද මූණ පායති භයානකතම අර්බුදයට කෙලින්ම වක්තිය යුත්තේ UNP නායකත්වය. ඵලයට ඒමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග 1977 මඩකලපුවේදී රාජදුරේගේ නිවසේදී හොරගිවිසුම් ගසාගත්තේ UNP නායක ජයවර්ධන. ඒ හොරගිවිසුමට අනුව යමින් උතුරු වෙරළ ආරක්ෂක බලයන්ී ඉවත් කර දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට ඉන්දියාවට පැන යාමටත් ඉන්දියාවේදී පුහුණු වීමටත් ආයුධ රැගෙන ආපසු ඒමටත් ඉඩ දුන්නේ UNP නායකත්වය. දෙමළ ඊළාම් ව්‍යාපාරයේ නායකයන්ට ලෝපුරා ප්‍රධාන නගරවල ශ්‍රී ලංකා තානාපතිපත්තීන්දී එමගින් දෙමළ ඊළාම් ප්‍රචාරක කටයුතු ලෝපුරා කරකළේ UNP නායක ජයවර්ධන. ඉන්දීය අධිරාජ්‍යවාදී දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට උපදෙස් දෙන විට ආධාර දෙන විට ඔවුන් පුරුදු පුහුණු කරන විට ඔවුන් සන්නද්ධ කරන විට ඔවුන් ලවා උතුරින් හා නැගෙනහිරින් සිංහල ජනයා මරා වියවද්දා නිර්පාහරණ විට ඒ සියල්ල ජනතාවගෙන් වසන් කළේ UNP නායක ජයවර්ධන. The Indian government helped the Tamil armed movements, including LGT, to train and to provide arms, and they provided arms and training for the Tamil people. Tirukunamale තෙල් ටැංකි ගොවිපල බොරු සමාගමක් මගින් සිංගප්පූරුව හරහා ඇමරිකාවට බදු දීමට ගොස් ඉන්දීය අධිරාජ්‍යවාදීන් තවත් ප්‍රකෝප කර ඔවුන් ලබා දෙමළ ඊළාම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට තව තවත් උදව් ලබා දුන්නේ. දෙමළ ඊළමක් පිටුවත් ත්‍රිකුණාමලයේ ලංකාවෙන් වෙන් කිරීමට ඉන්දීය ආක්‍රමණකාරී හමුදා ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් වූ විට එය ජනතාවගෙන් සඟවා ඉන්දීය අධිරාජ්‍යවාදයට එනම් සැබෑ විත්තිකරුවාට විනිශ්චයකාර පත්වීමක් දී ඉන්දියාවේ මෙහෙයුමින් ශ්‍රී ලංකාවේදී ඉන්දියාවේදී රහස් සාකච්ඡා ගණනාවක් පවත්වා අඩියෙන් අඩිය පසුබසින් ඉන්දීය අධිරාජ්‍යවාදයට ඒ පස්වන සේනාංකයේ වන දෙමළ ඊළාම් ත්‍රස්තවාදයට යටත් වූයේ UNP නායක ජයවර්ධන. නැගෙනහිර පළාතේ 3-2 සිංහල මුස්ලිම් ජනතාවගේ දැඩි විරෝධය නොතකා ඉන්දීය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට අවනත වී නැගෙනහිර පළාත උතුරු පළාතට ඈඳුවේ යටත් කළේ පසුව ඒ වෙන් කරනවා යයි බොරු වහසි බස් කියමින් UNP නායක ජයවර්ධන නොවේද? ජයවර්ධන එදා රාජීව් ගාන්ධි සමග මේ දේශද්‍රෝහි ගිවිසුම අත්සන් කරපු අවස්ථාවේ කිව්වා උතුර නැගෙනහිර එකට එක්කහු කරන්නේ తాවකාලික වෙයි කියලා. රාජීව් ගාන්ධි මහත්තයාට කිව්වයි කිව්ව ටික දවසකට නැගෙනහිර පළාත උතුරට එක්කහු කරන්න. පස්සේ ඒක වෙන් කරගන්න. මේක ඇත්තක් නෑ. නමුත් ඉන්දියන් අධිරාජ්‍යවාදීන්ට නැගෙනහිර පළාත විශේෂයෙන් ඕමනයි. තිරුකුණාමල වරාය විශේෂයෙන් ඕමනයි. ඒගොල්ලන්ට නැගෙනහිර පළාත උතුරේ ආධිපත්‍යයට යටත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව බැරි නිසා ජයවර්ධන කැමති කරවා ගත්තා මහජනයා මුලා කරව. දැන් ප්‍රේමදාස ඉල්ලුවා ජූලි 29 වෙනිදාින් ඉස්සර වෙලා යන්න කියලා. මොකද රාජීව් ගාන්ධිලා කියන්නේ ඉන්දියන් අධිරාජ්‍යවාදීන් කියන්නේ මොකද? දනවා කියලාද? නෑ. ඒගොල්ල කියනවා දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට උතුර නැගෙනහිර පළාත් සභාවට තව තව බලය දෙන්න ඕන ඒව දෙනවා කියලා සහතික කරන්න ඉන්දියන් ආක්‍රමණකාරී හමුදාව මෙහි ඉන්න ඕන කියලා
ඒකෙන් පේන්නේ මොකක්ද? මේක සාම හමුදාවක් නෙමෙයි ආක්‍රමණකාරී හමුදාවක් අධිරාජ්‍යවාදී හමුදාවක් කියන එක. අපි දකිමු. දැන් ඒ බලහත්කාරයෙන් තරුණයින් පැහැරගෙන ගොස් ඉන්දියා ජාත්‍යන්තර චරපුරුෂ සේවය හා ඉන්දියා ආක්‍රමණකාරී හමුදාව ලවා පුහුණු කරවා ඊනියා පුරවැස් ස්වේච්ඡා බලකාය නමින් ස්වාධීන දෙමළීලම් හමුදාවක් පිහිටුවීමයි. අදේම හමුදාවත් UNP නායකින් ගෙන්වාගත් ඉන්දියා ආක්‍රමණකාරී හමුදාවත් උපයෝගී කරගෙනයි දෙමළීලම් ත්‍රස්තවාදීනුත් ඉන්දියා අධිරාජ්‍යවාදයත් උතුරු හා නැගෙනහිර ශ්‍රී ලංකාවෙන් වෙන් කර ඒකපාක්ෂිකව ස්වාධීන දෙමළීලම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට තර්ජනය කරන්නේ. මේ තත ජනතාවගෙන් වසන් කිරීම සඳහායි අද හදිසි නීතිය පුවත්පත් මුඛවාඩම යොදාගෙන ඉන්දියා අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන් සංහාරය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. නමුත් අපි සූදානම් නැහැ. අපේ රට ආක්‍රමණය කරලා අල්ලගන්නේ නැහැ. ආක්‍රමණිකයාට කිසිම ඉඩක් දෙන්න, කිසිම බුරුලක් දෙන්න යටත් වෙන්න අපි සූදානම්. අපි යටත් වුණොත්, අපි වරද්ද ගත්තොත් අපේ ධර්ම මුණුබුරු පරම්පරාවන්ට, අනාගත පරම්පරාවන්ට මහත් ශෝචනීය තත්ත්වයකටයි මුණපාන්නේ. ඒක අපි දන්න. ඒ නිසා අපි සූදානම් නැහැ. මේ ජාතික විමුක්ති සටන ඊළඟ පරම්පරාවට පවරා දීලා මිය. ජයවර්ධන ප්‍රේමදාස හවුල නවදිල්ලි පාලනය හා බෙදුම්වාදී ඉදිරියේ දණින් වැටුණා. මෞබිමේ පරමාතුරන් වූ මේ ඉදිරිවාදීන්ට එරෙහිව එකවර සටන් තියත් කිරීමට රෝහණට බල කෙරුණා. එසේ ඈඳු උතුරු නැගෙනහිර පළාත් ක්‍රියාශීලීව රටින් වෙන්කර අවුරුදු 20ක් පමණ දෙමළ ඊළම් ආධිපත්‍ය යටතේ පැවතුණි. එතැන් සිට හදිසි නීති යටතේ රාජ්‍ය මර්ධනය උග්‍ර වෙද්දී රෝහණ රටින් පිටවී ඇතැයි ජයවර්ධන කළ ප්‍රකාශයට රෝහණ පටිගත කර පිළිතුරු සැපයීය. උපන් මේ රටත් මා ආදරය කරන මගේ ජනතාවත් අතහැර ගියේ නෑ, අතහැර යන්නෙත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාලකින් ජනතාවගෙන් අහිමි කළත් ඒත් අප ජනතාව අතහැර යන්නේ නෑ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ජනතාවට යළි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට ඔබ අතර සිට ඔබ සමග හවුලේ එකට ක්‍රියා කරන බවට අපි ඔබට සහතික වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළත ගෙනගිය පන්ති සරණට බිය වී ධනපති ආණ්ඩුව තම මැරවරීන් ලවා කෝලාල ඇතිකර දෙවන වරටත් කරන මර්ධනය ගැන රෝහණ පෙරවදන් පවසා තිබුණි. කවරක් ඌදේ නැවත එසේ සිදු වෙන්නේ නැහැ. මාත් කියලා තියනවා history does not repeat itself කියලා. ඉතිහාසයේ එකම දේ දෙවතාවක් සිදු වෙන්නේ නැත කියලා. නමුත් හෙගල් කිව්වලු කිව්වයි කියලා හිතලා 18 Brume of Louis Bonaparte කියන පොතේ මාත් කියනවා ඉතිහාසයේ එකම දේ දෙවතාවක් සිදු වෙනවා නම් හේගල් කියන විදිහට වෙන්නේ පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවෙනුව විගඩමක් ලෙසත් පමණයි කියලා. 1971 බණ්ඩාරනායක අගමැතිනිය රෝහණට අහුම්කන් නොදී කළ මර්ධනය ශෝකාන්තයක් විය. මෙවර එක් අතකින් අගමැති ප්‍රේමදාස රෝහණට ආයාචනා කරද්දී අනික් අතින් ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කළේ එම දෙගෙඩියාව විගඩමක් නොවේ නම් කුමක්ද?
ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුව තරුණ පරම්පරාවේ ඝාතනය ආරම්භ කළ විට ලන්ඩන් සාකාව රෝහලට රටින් පිට සැලසූ ආරක්ෂාව ඔහු බලවත් හැඟීමෙන් යුක්තව ප්‍රතික්ෂේප කළේ සහෝදරවරුනි අපේ සහෝදරෝ දීපීදුවේ ඔන්නෑ ප්‍රතිපත්ති වෙනුවෙන් අපි ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා අපි සූදානම් නැහැ ධනපති පන්තියට අපේ නිර්ධන පන්තිය ප්‍රතිපත්ති පාවලා දෙන්න කිසිම තත්ත්වයක් යටතේ කුමන අනිසක හේතුවක් නිසාවත් අපි ඒක කරන්නේ නැහැ ඒක කරන්නේ නැහැ කියලා අපි සාතිකයක් දෙනවා ඒ සාතිකය ඔබට අවශ්‍ය නැහැ එයි අපි අපේ භාවිතාවෙන් අපේ සාතිකයක් දීලා තියෙනවා අපේ ජීවිත බේරගන්න අපි කවදාවත් ඔබව අතහැරලා දාලා ගියේ නැහැ අපේ ජීවිත ගලව ගන්න අපේ ජීවිතාන්ත දක්වා හිර දඬුවම් දෙනකොට අපි ධනපති පන්තිය ඉදිරියේ ධනින් වැටුනේ නැහැ අපි ඒ වෙනුවට හිරේ ඉන්න තීරණය කරා අපි එදා වගේම අදත් අද වගේම හෙටත් අපේ ජීවිතයේ අවසානය දක්වාම නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි ජීවත් වෙනවා නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි කවදා හරි මරණකටත් මරනවා අයිබෝවන් කොළඹ ජනාධිපති ජංගම කාර්යාලයේදී ජනාධිපති ශ්‍රීමත් ආර් ප්‍රේමදාස මහතුමා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා උපනායක උපතිස්ස ගමනායක මහතා එච්.බී. හේරත් මහතා මරුමුවට පත් වී තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට ඒ පෙරමුණටත් එදාස් නවසය අනුව ගෙවෙද්දී ලංකාවේ අවසාන යටත් විජිත විරෝධී සටන අවසන් වන්නේ රෝහණ ඇතුළු සගයන්න 60,000ක් පමණ මව්බිම වෙනුවෙන් දිවිපිදීමෙන් Thank you.
සතුට සැනසුම අහිමි කරලු ආන්.